සිංහරස්ථානය 1910 පවන ආරම්භ වෙලා තියෙන ඒ කාලේ ස්ථාන අම්බලමක් තිබුණ තියෙන්නේ. මෙතන ඒ කාලේ මෙනි ගමේ අය ස්වාමීන් වහන්සේ නමක් පටන් ගෙන මෙතන වස් සමාදන් කරලා තියෙනවා. මේ වස් කරමාරක් ඊට පස්සේ තමයි මේ ස්ථානේ පන්සලක් පත් වෙන්නේ. 1952 පවන මේ ස්ථානයේ වැඩ සිටිය සුමිත්‍ර කියන හාමුදුරුවෝ උන්ව සිටින හාමුදුරුවෝ තමයි නිදාස්ථානයේ කාර්යයට කටයුතු කරන්නේ. ඒ සෝත්‍රයෙන් හාමුදුරු නිදාස්තරින් ඉන්දියාවට ගිහින් හාමුදුරුගේ සුනාමි වෙලා විහාරස්ථානය සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියා. ඒ බුදු පිළිම වහන්සේ පසුක දවස වහන්සේලාට කිසිම හානියක් සිදුන්නේ නැහැ. ගල්පහදාමුදුර පඤ්ඤාසේන මහතුමාට වුණා. මේ ස්ථානයේ සිටගත් 17 දෙනෙක් සිත සමාදන් වෙච්චයි වුණා. සුනාමියෙන් පස්සේ මේ විහාරස්ථානයේ අවුරුදු 5ක් වැඩි කාලයක් තුළ මේ මට්ටමට හදන්න අපිට හැකියාව ශක්තිය ලැබුණා. මේව දකුණු පළාත් ගරු ජනාධිපති මුද්‍රාජ්‍ය ජනපතිතුමාගේ සංකල්පයක් අනුව දකුණු පළාත් සංස්කෘතික අමාත්‍ය උපුල් හත්තුමාගේ සංකල්පයක් මත මේ විහාරස්ථාන දකුණු පළාතේ විහාරස්ථාන තොරතුරු එක්රැස් කිරීම හරි වටිනා අපදවේක මේවා තවරුදු 200ක් ගියක් ජාත්‍යන්තර ප්‍රචාරයේ සඳහා ලෝකයේ ඔවුන් ඕනෝගේ පුටත් ලංකායේ මන පුටත් ඒ පලාත්වල විහාරස්ථාන තොරතුරු ලබා ගැනීමේදී මේ මම උත්සාහයක් සංකල්පය ලංකා පුරාම ව්‍යාප්තයක් පුළුවන් නම් ඒක බුදුදහමේ උන්නතියටත් ලංකාවේ විහාරස්ථානවල සුරක්ෂිතතාවයටත් ඒක දිගමත් වෙන පිළිබඳ ඒ උත්තරය තිබුණා අපේ විහාරස්ථානයේ පිළිබඳව අනාගතයේ උදව් කරු දෙන්නේ සඳහා මේ මහලු කාර්යයක්